नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नहेते सुलभा काया याच योगेन केनचि ये काये उपजन्ति अनागारा तपस्सिनोति पलवेनि दवसे अपि जातक अट्टकथावट अनुव निमिजातके नैत्तम् महा निमिजातके विस्तर कला मकादेव रजतुमा हिसकेस इदुनट पास्से कैसके सद्देकल नरके सद्देकल ए करणवैमियाट दा कपुआट गम्मर दीला ए रज उयने पैविदिव ध्यान वडला ब्रह्मलोकी पुदुना विशेषयेन वेहप्पल किन ब्रह्मलोकी महाकल्प 500 काव्य तीनों ये अनुशासना परिधि हजदास गणनक रजवरु ये वगे पिरिसा विशाल पिरिसा रजवरु බඹලොව ඉපදුනා ඉන්නනතරුව ඔව් 7398 දෙනෙක් 7398 ඊළඟට බලනකොට මේ පරපුර දැන් සිඳෙනවා අන්තිම පුරුෂයා ඉන්න ඒ නිසා ඊට පෙර ඇවිල්ලා ඉපදෙන්න ඕනේ කියලා අර පරපුරේ අවසාන කෙළවර ඉපදුණු නිසා නිම්මලල්ලක් වගේ ඉපදුණු නිසා නේමී කියලා නම් කරා असे निमिक के नाम लेपुना ये रजतुमा राज्य करण काले दंसाल हयाक दुन्ना कियला संधान कला तवसा क्रय सिर समाधांगले निलावे हितुना दानिय द श्रेष्ठ सीले तो गुड़े सक्द रजतुमागे पांडु पुल्लासन नुवेला इतुमा इनवा ये मोहते में वित पेनी सिटिया पेनी हिट पुलावे विशाल आलोकया देखपु निसा मैं तुम्हें बाय होना सामान्य अमनुष्य मनुष्य एक नवे ना आपकी ना अमनुष्य एक किर देवी उन टकिया ने तमनुष्य किर ना मिता माय इतिंग लोमुदाह का ते निमिरा जी तुम्हें साक्षी रजु देखी में बीए पात मेसे की वे मैं बदु शरीर वारण या पैर माविसीन दक्षना लाद हो असना लाद्दे नवे ओब देवी यद्द ब्राह्मे यद्द नेतहोत पुरीन ददनाम साक्षी रजुत ये साक्षी रजुतुमा आलोकें බියෙන් ලොමුදහගා නිමිරජු දැක මෙසේකි මම සක්දිව රජ වෙමි ඔබ දැකීමට පැමිණෙමි මහරජ බිය නොයව ඔබ කැමති පැනයක් ඇතනම් මගේ විමසන්න බය වෙන්න එපා ප්‍රශ්න තියෙනවා අහන්නකෝ හඬ ප්‍රශ්න අහන්න අවසර දුන්නට පස්සේ නිමිරජුතුමා සක්දිව රජතුමාගේ මෙහෙම ඇහුවා මහත්ඵල ඇති සියලුම සතුන්ට අධිපති වූ සක්දිව රජතුමනි දන් දීම ब्रह्मचर्य हेसीरीमियान देखी महात्पल कुमार प्रश्न तमय दंदी मई ब्रह्मचर्य शीले रखीमय देखी कुमार महात्पल वेन्नी स्वपुट्टो नर देवे न वासवो अवच निमी विपाक ब्रह्मचर्य जानंग अक्कास जानत ये रजवी सिंह ब्रह्मचर्य विपाक दक्तिरुमा नुदन्नाव निमिरुमाट विपाक दि रजतुमाट कि नौ හීනේන බ්‍රහ්මචරියේන කත්තිය උපපජ්ජති කලින් දවසට අපි මතක් කරා හීන වූ බ්‍රහ්මචරියාවෙන් ශාස්ත්‍රීය රජ කුලී ඉපදෙනෝ මජ්ජිමේනච දේවත්තං නද්යම් බ්‍රහ්මචරියාවෙන් දෙව්ලෝ ඉපදෙනෝ උත්තමේන විසුජ්ජති උතුම් බ්‍රහ්මචරියාවෙන් පිරිසුදු වෙනවා නිවනට පත් වෙනවායි කිය. නහේතේ සුලබා කායා යාච යෝගේන කේනචි ඒකායේ උපපජ්ජಂತಿ අනාගාර තපස්සිනෝ अनागारिक तौस्तंपुरन यम के ब्रह्म समूहे उपदिद इलाट दीमणमु दाने किसी वकुसी ब्रह्म समूहे नुलबन्ना इतकोट ब्रह्म लोकना या ये इपदुने दंदीर वे या ये इपदुने शीलरे कलाय भावना कल शील इतरमी ब्रह्मचर्या के लिए भावना वत्ती ब्रह्म लोग अभी दाला तीन ध्यान ने तो अन्न बैकी
ධ්‍යාන වැඩෙන භාවනා කරන්න භාවනාවෙන් පස්සේ යනවා. එහි ලෝමහට්ටෝ දැන් ලොමු දහගත්ත කියන එක තේරුම් කරනවා. මහණනිය නිමිරයිතුමා ආලෝකය දැක්ක. ආලෝකයේ දෙස බලන්නේ ඒ දිව්‍යාභරණ වලින් සැරසුනා වූ සක්‍රයා දැක බියෙන් ලොමු දහගත්තේ. ලොමු දහගත්තේම ඔබ දේවතාවෙක්ද ඇසීය. ලෝමහට්ටෝ යන ලොමු දහගත් බව නිර්භයව සිට අසන්න මහරය ජයයි කී බවයි වාසව අලෝමහට්ටෝ කියනවා. බය නැතුව අහන්න කිව්වා. වාසව අවචයනු තුටු පහටුව සිට සතුටින් අහන්න කිව්වා. ජානං අක්කාස ජානතෝ යනු මහණනි ඒ සක්‍රයා අතීත භවයේ තමා ප්‍රත්‍යක්ෂයෙන් තමාම්ම දැනගත් බ්‍රහ්මචර්යා විපාක මනාව දැනගෙන ඒ බව නොදන්නා වූ නිමරජිතුමාට ප්‍රකාශ කළේ යනුයි. හීනේ නාති හීනව බ්‍රහ්මචර්යාව කියලා අපි වචනයක් කිව්වා. ඒක කියනවා දැක්කුවේ මුලදී බොහෝ තීර්ථායතන යන් ආගමික ස්ථාන ඇසුරු කොට මයතුන්න චර්යාව වෙන්වීම සීමා කොටගත් කිසියම් සීල රැකීම හීන සීල නම් වේ. එයාගේ සීලය තමයි කාම සේවනයේ වැලකීම විතරයි. එයා වෙනත් ආගම් සරණ කියලා මොන හරි ත්‍යාගමක් මුල් කරගෙන එයා කාම සේවනයන්ගේ වැලකීම. ඒකට කියන හීන වූ බ්‍රහ්මචර්ය. ඒකෙන් ඉපදෙනවා රජ කුලේ ශාස්ත්‍රීය කුලේ උපදිනවා. ධානයට හේතු වන උපචාර සමාධිය පාදක කරගත් සීලයට කියන මධ්‍යම සීලය. දැන් ධානය ලැබිලා නැහැ. ධානයට මෙහා තියෙනකට කියන උපචාර සමාධි. උපචාර සමාධිය ලබන්න මුල් වෙන සීලයට කියන්නේ මධ්‍යම සීලය. ඒකෙන් ඉපදෙනවා දිව්‍ය ලෝකේ. මොකද බ්‍රහ්ම ලෝකේ යන්න බෑ ආට ධාන ලැබුනේ නැති නිසා. ඊළඟට උතුම්ම සීලය කියලා කියන්නේ අෂ්ට සමාපatti උපදවා ගන්න සමත් වූ සීලය. ඒ කියන්නේ විරිසුදු වෙනා කියන්නේ ධාන 8 ලැබනවා. ප්‍රථම, ဒုတိය ආදී ධාන 8 රූපාවචර 4යි අරූපාවචර 4 ලැබෙනවා. ඒකට කියනවා උත්තම සීලය. ආන්නික ඒ කාලේ තිබිලා තියෙන එක තමයි නිවන් දකින්න ගන්න නැහැ නේ කාලේ. තිබිලා තියෙන බ්‍රහ්ම ලෝක යන එක තමයි නිවන කියලා යාලා කියලා තියෙන්නේ ඉස්සර. දැන් සාසනයක් තියෙනකොට තමයි අපි නිවන කියලා කතා කරන්නේ. කෙලෙස් නැති තත්ත්වෙට අතෙන්දි කතා කරන්නේ යාලා විසුද්ධියති කියලා කියන්නේ කෙලින් බ්‍රහ්ම ලෝකෙට යන එක. ඉතින් ගොඩක් කාලේ එහෙම තමයි තියෙන්නේ. ඒකයි සාසනයේ තියෙන වෙනසයි අර තාපස ප්‍රවෘජාවේ තියෙන වෙනසයි. ඒකට තාපසයේගේ විසුද්ධිය තමයි ධ්‍යාන අසමාපatti. සාසනික මේ වික්ෂුන්වාසගේ විසුද්ධිය තමයි අරියත් ඵලය. බුදු සසුනේ බාහිර සසුන් වල නිවණයයි කියන්නේ මේ කියන ධ්‍යාන 8ට. මේ සාසනයේ පිරිසුදු සිල් ඇති භික්ෂුවක් කිසියම් දෙව්ලෝක ඉපදීමට ප්‍රාර්ථනා කරන කල්ලි බ්‍රහ්මචර්යා ගැන වූ අධ්‍යාශය හීනවි ඇති බැවින් හීන සීල නම් වේද. සාසනික වශයෙන් ගත්තොත් සාසනීය මහාන වෙච්ච සායනාස කෙනෙක් හිතනවා නම් මම මේ සීලෙන් දෙව්ලොව යනවා කියලා අර නිවන ගැන තියෙන අදහස අඩු බැවින් ඒකට කියනවා හීන. මොකද එයාගේ අරමුණ දෙව්ලොව යනවා සීල් රකින්නවා තමයි. හැබැයි අරමුණු කරගෙන දිව්‍ය ලෝකේ. ඒ නිසා එයාගේ සීලය හීනයි. ඒ වික්ෂු යම්සේ ප්‍රාර්ථනා කළේදී ඒ පරිදි දෙව්ලොව උපදී පිරිසුදු සිල් ඇත්තවගේ අස්ස සමාපatti උපදවා ගැනීම මධ්‍යම සීලයයි. යම්ක සාන්නාස කෙනෙක්ගේ සීලය පිරිසුදුයි උන්වහන්සේ අස්ස සමාපatti උපදවා ගන්නවා අර වගේ. ඒතර එක මධ්‍යම වෙනවා. සාසනික වශයෙන් මේ කියන්නේ කලින් කිව්වේ බාහිර වශයෙන්. දැන් සාසනිකව එක මධ්‍යම සීලය. එයින් උන්වහන්සේ බඹලෝ උපදිනවා. හරි එවැනි සාන්නාස කෙනෙක් විදසුන් වඩා රහත් වෙනවා. ඒක උත්තම සීලය. ඒකෙන් වෙන්නේ සම්පූර්ණ සංසාර දුකින් මිදෙන රහත් උනා කියන්නේ මුකුත් ඇලීම් නැහැ. විඳීම් නැහැ, ගැටීම් නැහැ, දුක් නැහැ කියන. ඒ එතන තමයි පරම නිෂ්ඨාව. ඒක තමයි උත්තම බ්‍රහ්මචර්යා. ඉතින් ඒකෙන් විසුද්ධ වෙනවා. තායති යනුෙන් එහි දැක්වේ බ්‍රහ්ම తත්ත්වය ලැබීමයි. යාචයෝගේනා තියනු ඉල්ලන්නා වූ යාචකයන්ගේ යුක්ත බවයි. ඉල්ලීම් නැති බව. බ්‍රහ්ම ලෝකයට ගියාම ඉල්ලන්න කෙනෙක් නැහැ, දන් දෙන්න දෙයක් නැහැ කියන. යාචයෝගෝ කියලා වචනයක් තිබුණ නිසායි මේ කිව්වේ. දෙන්නන්ගේ යුතු බව. මෙයින් අදහස් කළේ දායක දෙපිරිසයි. ඔව් තපස් සිනෝති කියන තපස් සිල් ඇති බව. ඉතින් මේ ගාථාවේ පද ටික තමයි අපි තේරුම් කරේ. හොඳේ ලොකෝ බරට ගන්න එපා. දැන් තේරුණානේ කියපු ටික. එකක් තමයි තාපස ප්‍රවෘජාවේදී කියනවා යම් කෙනෙක් එයා මෙවුතුන සේව නැත්තම් කාම සේවනේ පමණක් වෙලකින් ඉන්නවනේ එයාගේ සීනේ හීනයි. ඒ තාපසවරු එහෙම ඒක විතර රැක්කොත් යනවා ඔයාලා දිව්‍ය ලෝකේ. දෙවෙනි වශයෙන් කියන උපචාර සමාධි දක්වා රකින සීලයක් තියෙනවා. ඒකට හේතු වෙන සීලයක් තියෙන තාපසවරුන්ගේ. ඒකට කියන මධ්‍යම සීලය. ඒකෙන් නෑ පැටලුණා. පලින් යන්නේ රජ වෙනවනේ.
දෙවැනියකෙන් දෙව්ලොව යනවා. තුන්වැනි එකේදී එයාලා අසමවතිලාභීව උපරිම ධානතල වලට යනවා. ඒක වශී කරපු හැටියට. සාසනික වශයෙන් ටිකක් වෙනස් වුණා. එතකොට සායන්නාස කෙනෙක් සිල් ලකිනවා පිරිසුදුව. උන්වහන්සේ දෙව්ලොව පතනවා. මට දෙව්ලොව ඉපදෙන්න මේ සීලේ හේතු. ඒ නිසාම මේ Brahmacharya හීන වෙනවා. ඒකේ මහත්ඵලභාවය අඩු වෙනවා. එතකොට හීන Brahmacharyaවෙන් ඉපදෙනවා දෙව්ලොව. එවැනි සායන්නාස කෙනෙක් හොඳට සිල් ලැකලා සමාපත්තියට ලැබුවොත් උන්වහන්සේ යන්නේ කෙලින්ම බ්‍රහ්ම ලෝකෙට. දෙක. ඒකට තමයි මධ්‍යම සීලය. එවැනි සෝයන්නසකින විපස්සනා වඩලා අනිත්‍ය දුක් අනාත්ම වඩලා ඉපදෙනව කෙලින්ම කොහෙද ඉපදෙන්නේ? කොහෙවත් නැහැ. කොහෙවත් ඉපදෙන්නේ නැහැ. ඇයි අරිහත් ඵලයටම එකපාරට රහත් වෙන්නේ නැහැ. සෝවාන් වෙලා සකදාගාමි ඊට පස්සේ අනාගාමි වෙලා පස්සේ රහත් වෙනවා. නැත්නම් එකපාර ඔය හතරම වෙන්නත් ලාප එකපාර බණහනට රහත් වෙනා කියන්නේ මොකද්ද? ඒ ශනේම සෝවාන් වෙලා ඊළඟ ශනේ සකදාගාමි ඊළඟ ශනේ අනාගාමි ඊට පස්සේ රහත් ආන්නෙම වෙන්නේ. ඒ පින නිසා එක වෙනවා. ඉතින් ඕක තමයි විස්තර කළේ Brahmacharyaවේ ආනිසංශ. දුදීපෝ සාගරෝ සේලෝ මුචලින්දෝ බගීරසෝ උසීනරෝ අට්ටකෝච්ච අස්සකෝච පුතුච්චනෝ. මහරජ පෙර බරණැස් නුවර නම් ටිකක් තියෙනවා. දුදීප සාගර සේල මුචලින්ද බගීරස උසීරස උසීරය අට්ටක අස්සේක පුතුජ්ජන මේ ඔක්කොම රජවරුන්ගේ නම. ඒ තේරෙන්නේ මේක තේරුම් ගන්නෑ කියන්නේ රජවරුන්ගේ නම් මේ කාලේ. මේ රජවරුද බොහෝ ශාස්ත්‍රීය බ්‍රාහ්මණයෝද නොඑක්. ආයුරින් දන් දී කාමාවචර භූමි සංඛ්‍යා දෙව්ලොව ඉක්මවා නොඇත්තා. ඒ රජවරු දන් දුන්නේ නැහැ බෑ ගියේ කොහෙද? දෙව්ලොව විතර ඊට වඩා යන්න බෑ. දාණයෙන් කොයි වෙලාවකවත් දිව්‍ය ලෝකෙ ඉක්මව යන්න බෑ. බ්‍රහ්ම ලෝකේ පැත්ත පලාත යන්න බෑ. ඇයි? දානේ කියන්නේ බ්‍රහ්ම ලෝකෙට යන මාර්ගයක් නොවේ. ඒක දිව්‍ය මනුෂ්‍ය සැප ලබන මාර්ගයක් පමණයි. නිවන පැතුව නිවනට අනුයාත වෙනවා. හැබැයි උපතක් වශයෙන් යන්න බෑ දානෙන් විතරක් බ්‍රහ්ම ලෝකෙට. ඒකයි මේකේ බ්‍රහ්ම ලෝකෙ යන්න බෑ යාළට. එම අදහසින් දක්වන්නේ පෙර බරණැස් නුවර දුදීප නම් රජ කෙනෙකු මහත් කොට දන් දී වයසට ගිහිල්ලා මරණයට පත් වෙලා කාමාවචර භූමි ඉපදුනා. එසේම තවත් ශාස්ත්‍රීය බ්‍රාහ්මණ නොඑක් ආකාරයේ අය දන් දීලා කාමාවචර දේවතාවට පත් වුණා. ඒ දේවතාවෝ කියන්නේ කෙලෙස් ඉපදීමට හේතු තියෙනවා, ප්‍රාර්ථනා තියෙනවා. ඒවයි ලොල් වූ බැවින් ඒ පංචකාම සම්පත්තිය ලොල් වූ බැවින් එයාලට ප්‍රේතයෝ කියලා තමයි ආරවිණි කියන්නේ. දෙවියෝ වුණත් ප්‍රේතයෝ වගේ. මොකද එයාලා ආශාවෙන් තමයි එතන ඉන්නේ. හුදකලා වූ කිසියම් කෙනෙක් නොයලෙද්ද යම් කෙනෙක් හුදකලා විවේකයෙන් ඇති වූ සතුට නොලබද්ද ඔහු ඉන්ද්‍රයාහට මෙන් සමාන සම්පත් ඇත්තාහු නමුදු ඒ පින්වත්තු අනුන් අයස් සුව ඇත්තාහු. ඒ කියන්නේ යම් කෙනෙක්ට හුදකලා වෙලෙන්න බැරි නම් ලැබෙන දෙයකින් සතුට වෙන්නේ නැත්තම් එයාට සක්දේව රජ පදවිය ලැබුණත් එයාට සතුට වෙන්න පුළුවන්කම නැහැ. මොකද කොච්චර ලැබුණත් මදි හුදකලා වෙ ඉන්න අතහැරලා ඉන්න එයාට පුළුවන්කමක් නැහැ. එතකොට ඒක නිසා කියනවා එයා අනුන්ට අයස් සැප තියෙන කෙනෙක්. මොකද අනුන්ගේ සැපයෙන් තමයි එයා සතුට වෙන්නේ. අනුන්ගේ දේවල් වලින් තමයි නිතරම සතුට වෙන්නේ. එයාගේ සතුට තියෙන වෙන කෙනෙක් ළඟ තමන් ළඟ නැහැ. හුදකලා වෙච්ච කෙනාගේ සතුට තියෙන තමන්ගා. පිරිසත් එක්ක ඉන්න කෙනාගේ ගාව සතුට තියෙන ළමයි ගා ළමයි ළඟ, මහත්තයා ළඟ. අර ඒකයි කියන්නේ. තේරුණාද දන්නේ. ඒ කියන්නේ තව කට්ටිය ඇසුරු කළා නම් අපි සතුට වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සතුට තියෙන වෙන කෙනෙක් ගාව. එයා ඒක අරන් ගියොත් අන්න හුල් හුල් ඉන්නවා. ඒක අරන් ගියා සතුට මගේ හොරු අරන් ගියා වගේ කතන්දර. මැරුණා මෙහෙම වෙන්නේ කට්ටිය. දැන් හුදකලාව භාවනා කරන යෝගාවචරයට එහෙම ප්‍රශ්නයක් එයාට නැහැ. දෙයා හුදකලාව. දැන් මෙතන හුදකලාවක් නැහැ. එතන එහෙනම් යම් දෙයක් බලාපොරොත්තු වෙමින් තව කෙනෙක් ඇසුරු කරලා සතුට වෙන්න බලන්නේ. එතකොට සක්දෙව් රජ පදවිය ලැබුණත් එයා යමක් අපේක්ෂාවෙන් නම් ඉන්නේ තව කෙනෙක් දෙවැන්නෙක් නිසා සතුට වෙන්නේ. ඒ දෙවැන්න ළඟ තමයි අපේ සතුට තියෙන්නේ. තව විදිහකින් ගියොත් දැන් කසාද බඳන දෙන්නේ. එතකොට බිරිඳ නිතරම බලාපොරොත්තු වෙන්නේ කාගෙන් සතුට වෙන්නද? කවුරු දිහා බලලා සතුට වෙන්න ඕන එයා? ස්වාමියා දිහා. එයා නැති වුණොත් ඒ සතුට නැති වෙනවා. ඒ කියන්නේ එයාගේ සතුට වෙන කෙනෙක් ළඟ තියෙන්නේ. තමන් ළඟ නෙවෙයි. දෙමාපිය වශයෙන් දරුවෝ නිසා සතුට වෙනවා නම් දරුවෝ ළඟ තමයි ඒ සතුට තියෙන්නේ. ඒකත් අර తాවකාලිකයි. ඒකයි කියන්නේ මේ ස්ථිර නැහැ සතුටේ. මොකද එයාලා වෙනස් වෙච්ච ගම සතුට නැති වෙනවා. තමන්ගේ සතුටක් නෙවෙයි. ඒක අනුන් අයත් සතුට. අපේ සතුට අපි ළඟ තියාගන්න නම් අපි කරන්න ඕන හුදකලා වෙලා භාවනාවක් වඩන අන්තර අපි සතුටින් ඉන්නවා. නේද? භාවනා කරන්නේ සතුටින් ඉන්න ඕනේ. උඩම්ම සතුටින් ඉන්නේ කට්ටිය තමයි. එන එක පේන භාවනා කරන කෙනෙක්ගේ මූණ බැලුවා මොකවන්නෝ ඉපසීද්දි මූණ ප්‍රසන්නයි ලස්සනයි.
ප්‍රියමනාපයි ඒකට හේතුව අර විවේක සුවේ ලැබිලා තියෙන යාට විවේක සුවේ හොඳටම තියෙන තැන තමයි ධානය කියලා කියන්නේ. ඒතොර ධානයක් ලැබුවයි කියන්නේ හොඳට විවේකයේ තියෙනවා. ඒ විවේකයේ නිසා යා ප්‍රසන්න වෙනවා, ප්‍රියමනාප වෙනවා. එයා සැප විඳින්නෙක් වෙනවා, තනියෙන් සැප විඳින කෙනෙක්. වෙන කවුරුත් ඕනේ නැහැ. ධානය තියෙනකොට කවුරුත් ඕනේ නැහැ. ඒකෙන් මාර්ගඵලත් එහෙම්ම තමයි. ඒ වයිදි කෙලෙස් සංසිඳලා යනවා, නැති වෙලා යනවා. එතන සුව තියෙනවා. මෙසේ දානෙහි ඵලයට වඩා බ්‍රහ්මචර්යාවෙහි ඵලය මහත් බව පෙන්වා ඉන්පසු බ්‍රහ්මචර්යාවේ හැසිරීම හේතුවෙන් ප්‍රේතාත්මය ඉක්මවා බ්‍රහ්මලෝකයේ උපන් තවුසන් දක්වනු සඳහා මෙසේ කීවා අද්දායිමේ වත්තිංසු අනගාරා තපස්සිනෝ සත්‍යසෝ යාමහනු සෝමයාගෝ අනෝජවා සමුද්දෝ මනෝ හරතෝච ඉසිකාලීක ප්‍රකියෝ අංගීරසෝ තස්සපෝච කිසවච්චෝ අකිත්තිචා. දැන් මේ කලින් කිව්ව නම් ටික ඒ කිව්වේ රජවරු දෙව්ලොව ගියා දාන දීලා. මේ කට්ටිය කවුද? බ්‍රහ්ම ලෝකෙ ගිහිපු අය. ඒ කියන්නේ අනාගාരികව පැවිද්දටපත් වෙලා සිල් රැකලා තපස් රැකලා සමාපatti ලබාගෙන මෙන්න මේ කියන යාමහනු සෝමයාග අනෝච සමුද්ද මාද බරත ඉසිකාලි රක්කි යන සත් ඉසිවරු අංගීරස කස්සප කිසවච්ච අකිත්ති කියන ඉසිවරු හතර දෙනාත් ඔක්කොම 11 දෙනෙක් ඉසිවරු 11 දෙනෙක් ගිහින් තියෙනවා බ්‍රහ්ම ලෝකෙට. ඊතර මේ ඔක්කොම අතීත විස්තර තමයි භාග්‍යතුන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ. එහි අවත්තින් සුයනු කාමාවචර භූමිය ඉක්මූ බවයි. කාමාවචර භූමිය කියන්නේ මොනවයි? නිරය, තිරිසන්, ප්‍රේත, අසුර, මනුෂ්‍ය ලෝකයේ චාතුර්මහරාජික තාවදීන්ස යාම දුසිත නිර්මාල්ලති පරිනිම්මිත වස. ඔය 11 ඉක්මවා ගියා. විශේෂයෙන් දිව්‍ය ලෝක 6 ඉක්මෙව්වයි කියන්නේ බ්‍රහ්ම ලෝකයට ගියා. ඒ කියන්නේ කාම ලෝකෙ ඉක්මෙව්වා. මෙසේ ශ්‍රුති වශයෙන් තමා ලැබූ බ්‍රහ්මචර්යාවේදීම මහත්ඵල දක්වා ඉන්පසු තමන් දන්නා තරමින් රහත් භාවය පිළිබඳ විස්තර කළේ. උත්තරේන නදීසීදා ගම්බීරා දුරතික්කමා නලග්ගි වන්න ජෝතන්ති සදා කංචන පබ්බත. මේ ගාත කියලා තියෙන්නේ සක්දේව රජතුමා ඉදා. මේ කියා දැන් තව බණ කියන මොකටද කියන්නේ? තමන් දන්නවමනින් නිවන ගැන කියලා දෙන්න. ඒ කාලේ නිවන දන්නේ හරියටම නමුත් කියලා දෙන්න. හිමවත ඍතු දිගින් ගැඹුරු ඉක්ම වූ නැකි සීදා නම් ගඟක් තියෙනවා. ගඟේ නම සීදා. ඒ දෙපස රන් පර්වතේ හැම කල්ලි ගිනිගෙන ඇවිලෙනවා වගේ දිලිසෙනවා. රත්තරන් පර්වත දෙකක් තියෙන සීදා නදියේ දෙපැත්තේ තියෙන ගිනි කඳන් වගේ අර ගිනි ගන්නකොට දිලිසෙනවනේ. ගින්න ආන්නේ උපමා කරලා කියනවා ඒ පර්වත දෙක දිලිසෙනවා රත්තරන් පාට. පරුල්ල කච්චා තගරා රූල්ල කච්චා වනාගන වනා නගා තත්‍රාසුන් දස සහස්සානි පෝරාණා ඉසයපුරේ. ඒ ගඟෙහි වංක ස්ථානයක, වංක කියන්නේ අර මේ වක් වෙච්ච වංගුවක් වගේ තැනක ගඟ දෙපස තුවරලා ගස් තියෙනවා. එතන ඒ කියන අර වංගුව තියෙන තැන තුවරලා කියන්නේ සුවඳ විහිදෙන ගස් වර්ගය, සඳුන් වගේ. එහි දෙපස පර්වත මල් ඵල බර ගස් වලින් ගැවසියේ. ඒ මනහර ප්‍රදේශෙහි පෙර එක්කලක දසදහසක් පමණ පුරාණ ඉසිවරයෝ විසූහ. ආන්නේ කියන ගඟායිනේ මොකද ගඟේ නම? සීදා. රන් පර්වත දෙක දෙපැත්තේ තියෙනවා. එතන වංගුවක් වගේ තියෙනවා ගඟ, වක් වෙලා තියෙනවා. එතන ඉන්නවා තුවරලා ගස් තියෙන වනාන්තරයේ දසදහසක්. මේ වනේ ගොඩක් විශාලයි. ඒක ඉන්න දසදහසක් ඉසිවරු. එතන ඒ කාලේ දැන් මේ කතා කරන සක්දේව රජතුමා එතන ඉඳලා තියෙනවා. කවුද? අහං සෙට්ටෝස්මි දානේන සංයමේන දමේනච අනුත්තරං වණං ගත්වා පති රචාති සමාහිතෝ. මම දානේ උතුම් වීමේ සීලෙහි ඉන්ද්‍රිය දමනේ උතුම් උත සමාදානේ යෙදුනෙමි. උපචාර අර්පණ සමාදේ දහසක් ඉසිවරුන්ට. දහසක් නේද? ඔව් දස දහසක් කියලා කියනවා. ඔව් දස දහසක් ඉසිවරුන්ට බොහෝ කාලයක් උපස්ථාන කළා. ජාතිය උසස් වූද උසස් නොවූද එකතාපසයකු කෙරෙහිවත් වෙනසක් නොකොට ඒ ඍජුභාවයට පැමිණ සිත් තාපස සමූහය නිතර වැන්දෙමි. සත්‍යෝ කර්මේ ඥාති කරගෙන ඉන්නවා නේ. ඒතර යාල් ආපහත් කුලෙද උසස් කුලෙද හොයන්නේ නැතුව හැමෝටම සමාන ගරු කරලා වැඳලා කර්මයේ ඥාතිය
තිම් රැස් කරයි කියලා කියන්නේ මේ සක්දරේතුමම කියන්නේ අධර්මයේ පිහිටි චතුවරණ ජනයෝ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර කියන චතුවරණ ජනයෝ නරකෙහි වැටෙනවා ඒ හතර ගොල්ලොම මේ අධර්මයේ පිහිටියොත් යන්නේ අපායයි ඒ සියලු දෙනා ධර්මයේ හැසිරුණොත් නිවන් දකින්නවා ඔක වෙනස ඒ කියන්නේ කවුරු වුණත් බ්‍රාහ්මණෙක් වුණත් ශාස්ත්‍රීය කෙනෙක් වුණත් ශුද්ධයෙක් වුණත් වෛශ්‍යයෙක් වුණත් අධර්මයේ නම් හැසිරෙන්නේ එකට කුලේ බලපාන්නේ නැහැ කෙලින්ම නිරයට යනවා එයාලා මොන කුලේ ඉපදුණත් ධර්මයේ හැසිරෙනවා නම් එයාලා නිවන් අර නිරයට යනවා මෙයා නිවනට යනවා ඉතින් ආයිමත් විස්තර කරන මේ කියපු කතාව මෙන්න මෙහෙම දැන් ওই ගාථා වලින් කෙටියෙන් කිව්වේ ඒක විස්තර කරන අටුවාව එහි උත්තරේ නාති යනු අතීතයේ උතුරු හිමවත හිමාලයේ උතුරු දිසාවේ රන් කඳු දෙකක් අතරින් ගලා බැස්සා වූ සීදානම් ගඟ ගැඹුරු ඌයේ සැඩපහාර සහිතේ ඔරුවකින්ව තරණය කර නොහැකි තරම් විය හේතුව කුමක්ද එම නදියේ ජලය ඉතා සුකුමය කියන්නේ අර සිනදුවේ වතුර ඝන නැහැ හරිම සිව් මේ බර අඩුයි සුකුම බවින් යුක්ත වූ ජලෙහි යටත් පිරිසෙන් මොනඩ පිලක් වටුනත් ගිරෙනවා සීදා කියන්නේ ඒකයි මේ මොනවත් මොනඩ පිලක් වැටුණත් ඒක යට යනවා පාවෙන්නේ නැහැ. ඇයි ජලයේ ඝනත්වයෙන් අඩුයි. ඒකයි සීදා කියන්නේ. ඒතර මේ සීදා ගඟේ ඒ වගේ සුකුමල බැවින් ජලය සුකුම බැවින් ඝන නැති බැවින් මොනඩ පිලක් වැටුණත් යට යන නිසා කාටවත් එතෙර වෙන්න බෑ. පතුලටම ගිලෙනවා. කවුරු හරි පෑන්නොත් පතුලටම යනවා. ඒ නිසා එම ගඟට සීදා යන නම ලැබුණා. ඒකයි සීදා කියන්නේ හේතුව ගිලා බසිනවා. ඉතුරු වෙන්නේ නැහැ උඩ. ඒ ගඟ දෙතර උරුවන් පර්වත උර නැගුණු ගින්දැල්මින් බබලන්නේ විය පරුල්ල තච්ච තගරාති යන ඔය ගඟ දෙතර දෙපැත්තේ උසට වැටුණු තුවරලා ගස් තිබුණා තුවරලා මහ සුවඳ තියෙනවා ඒ ගස් සුවඳවත් සඳුන් ගස් වගේමයි ඒ වගේ සුවඳ තියෙනවා ඒ වගේම එහි වෙනත් පර්වතය මෙසේ ඌර ඇසල මහත් වනගහණ යුක්ත වූවා මල් පල බරින් යුක්ත වූවා කියන අර්ථය තත්රාසුන් යනුවෙන් දැක්වේ මේ රමණීය බිම්පෙදෙසේ දස දහසක් ඉෂිවරු සිටි බවයි. ඒ සියලු දෙනාම පංචබිඤ්ඤා අෂ්ටසමාපatti ලාභී උතුමෝ. එන් වෙයිසි නෑ හොඳේ. දැන් සමහරට අපිට දැන් මේ සාසනේ පැවිදුණත් ඔය කියනව නෑ. අෂ්ටසමාපatti අභිඥානේ අපිට තියෙනක දෙයක් නිවන දකින්න පුළුවන්. නමුත් ඒකත් නෑනේ දැන්. ඉතින් ඒ අතින් බැලුවම මේ තාපසවරු ශ්‍රේෂ්ඨයි. මොකද එයාලා පංචබිඤ්ඤා ලැබලා තියෙන අෂ්ටසමාපatti. ඒකේ මොන ඇඹුලින්ම ලැබේ. අෂ්ට සමාපatti ඊට පස්සේ තමයි කසින වලින් අභිඥා පහ උපදවන්න තියෙන්නේ. දැන් මේ කියන එරිදි බල පහත් සමාපatti අටත් ලාභී වුණා. එතකොට පින පිනිස වැඩමන කල්ලි උතුරු කුරුදි වෙන්න වඩිනවා. දැන් මෙහෙන් පින්න පාතේ වඩින්නේ නැහැ ඉෂිවරු. ඇයි? එරිදි බල තියෙනවා නේද? අහසෙන් යනවලු යාලා අර අපිට පේන දිව වෙනක් තියෙනවනේ. උතුරු කුරුදි අහසේ තියෙන එක උඩින් එතෙන්ට යනවා. උතුරු දිසාවෙන් උඩට වෙන්න තියෙනවා. කිසියම් තවස් කෙනෙක් මහත් දඹපලගෙන උත් වලඳ දඹ ගහෙන් දඹ ගෙනල්ල වලඳනවලු සමහර තවසෙක් හිමාලයට ගිහිලා මිහිරි පළවැල ගෙනල්ල වලඳවනවා සමහර තවස දඹදිව තලයේ ඒ නගරවල පිණු සිඟා වඩිනවා ඇතම් තවස රසතුෂ්ණාවෙන් නොමඩනෝ ධාන සුවේම කල් ගෙවන සමහර අය යන්නේ සාමාන්‍ය අපි කියන දවස් 7ක් ඉන්න පුළුවන් කියලා සම්මාපත්තිය ඉතින් එවැනි තාපසෝරු ඉන්නෝ ඒක රසතුෂ්ණාව අඩු කරපුවා යාල කරන්නේ දවස් ගණන් සමාපත්තිය ඉඳලා ඉතින් බැරිම තැන තමයි යන්නේ පින්නපාත. එහෙමවත් ඉන්නවා. එක එක වර්ගෙන් ඉන්නවා. එකල්ලි එක්තවසේ කහසින් බරණැසට ගොස් මනාව හැඳ පෙරවා පිඳු පිනිස හැසිරෙන්නේ පුරোহিতයාගේ ගෙදර වෙත පැමිණියා. පුරোহিত කියන්නේ අගමැති වගේ තනතුරක් ඒ කාලේ. රජතුමාට පස්සේ තමයි ආයෙ ඉන්නේ. පුරোহিত තෙමේද එතුමන්ගේ සංවර ඉඳුරන් දැක්කලා පැහැදිලා ගෙදරට වඩමවාගෙන ගිහලා ආහාර වන්දවලා ටික වෙලාවක් කතා බහ එදී සිටියා. ස්වාමීන් වහන්සේ කොහි වසද්ද ඇසුවා කොහෙද ඉන්නේ කියලා ඇහුවා උත්තර දුන්න හිතවත මම අසවල් දෙන වසමි කියලා රසිදාංගගේ විස්තරය කිව්වා දෙපැත්ත කියලා ඔබ වහන්සේ පමණක් එහි වසද්ද නැත්තා වෙනත් තාපසරු ඉන්නවද කියලා ඇහුවා මිත්‍ය කුමක් කියන්නේ දෙහි අභිඥාලාභී තවසෝම දසදහසක් ඉන්නයි කියලා මෙසේ පුරෝහිතයා එම තවසම් පිළිමන් තොරතුරු අස්සා පැවිද්ද කෙරෙහි සිත යොමු වුණා ස්වාමීනි මම දෙහි කැඳවාගෙන ගොස් පැවිදි කරන්නේයි ඇයිද සිටියා කවුද යා ඉල්ලන්නේ වහන කරන්න කියලා තමන් අර පුරෝහිතයට මහිතුන ආසාවක් ඇයි දසදහසක් ඉන්නයි කෝණ අභිඥාලාභී ඉතින් මමත් එක්ක යන්නේ කෝ ඉතින් රාජපුරුෂයෙක් බැයින් පැවිදි කරන්න බෑනේ රජතුමාගේ සේවකයෙක්නේ මේ රාජ බටේක් හරි රාජපුරුෂයෙක් නම් රජේ සේවකයෙක් නම් අන්න අපිට තහනමක් තියෙනවා පැවිදි කරන්න බෑ
එයා ඒ රජතුමාගෙන් හරි ආයතනයෙන් හරි අවසර අරන් එන්න ඕන. ලියු දැන්න ලියුමක් අරන් එන්න ඕන. එතකොට තවුසා එහෙම කිව්වට පස්සේ හරි මම අවසර ගන්නම් කියලා රජතුමාගෙන් ගිහලා ඇහුවා. ඔබ වහන්සේ හෙට නොවරදව වැඩිය මැනවයි කියලා ඉල්ලා සිටියා. ඉතින් පුරෝහිතතුමත් උදේ ආහාරය අරගෙන රජතුමා ළඟට ගිහිල්ලා ස්වාමීනි මට පැවිදි වන්නට අදහස් වුණා. ඒ කියන්නේ මට මම කැමති පැවිදි වෙන්න කියලා දැනුම් දුන්නා. ඉතින් ඒ කාලේ අර පැවිදි වෙන එකම දැන් වගේ විහිළු කරන්නේ එපයි කියන්නේ නැහැ. මොකද ඒ කාලේ අවශ්‍ය වැඩි නිසා මේ මිනිස්සුන පින තියෙනවා. ඒ නිසා පැවිදි වෙන්නයි කිව්වකම හරි සතුටු වෙනවා. හොඳ දෙයක්. දසදහසක් ඉන්න විදියක් නැහැ නේ කැලේක. මහානෙලා ඒත් ඔය ගෙවල් වලට පුකට්ටියනේ. දසදහසක්. තේරුණා? එතකොට මේ වගේ කාලවල නම් හරි අමාරුයි පෞකාරයි. එහෙම එකක් වූ ගමන් කැමති නැහැ. ඒ කාලේ හරි කැමති රජතුමාකෝ ආචාර්යනි කුමක් නිසාද පැවිදි වෙන්නේ කියලා. අනේ එතකොට ඒව නිකන් දැනගන්න ඇහුවා මොකටද මහාන වෙන්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා කාමී ආදීනව කියලා දුන්නා. ගෙදර ඉන්නකොට තියෙන කරදර ටිකයි පැවිදුනාම තියෙන සැපය. අනේ නෙක් කම්මී ආනිසාද ඒව කියලා දුන්නලු. ඉතින් ඒව දැකලා කොහොමද පැවිදි වෙන්නේ? එසේ නම් පැවිදි වෙන්නේ කොහොමද දැක්කනේ? එපැයි කොහොමද? යර්ථේ ඇහුවේ මොකද තේරුම් අරන්ද යන්නේ කියලා බලන්න තමයි අහන්නේ. විස්තර කරානේ. එතකොට මේ gedara තියෙන ප්‍රශ්නයි, ගිහි ජීවිතේ තියෙන ප්‍රශ්නයි, කොච්චර සල්ලි තිබුණා ප්‍රශ්න තියෙනවනේ මිනිසුන්ට. එහෙනම් සල්ලි තිබුණා කියලා ප්‍රශ්න නැති වෙන්නේ. ප්‍රශ්න නෝ උගා. එතකොට ඒකෙන් මිදෙන ක්‍රමය තමයි මේ කාමයන්ගෙන් අත් මිදීම කියන්නේ. ඉතින් ඒක තේරුම් කරාමකෝ එහෙනම් පැවිදි වෙන්නේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි පැවිදි වුණාට කමන්නේ මාව බලන්න එන්න ඕනේ කෝ. පැවිදි වෙලා මට පෙන්වන්න ඕනේ කෝ බවන්සේ. ඉතින් හොඳයි කියලා පිළි අරගෙන තම ගෙදරට ගොස් අමුදරුවන්ට අනුශාසනා කර සියලු සම්පත් පෙන්වා දීලා දේපල පවරලා දෑවැදි පවරලා තමන්ගේ පැවිදි පිරිකරගෙන මොනා පැවිදි පිරිකර ඒ කාලේ වෙනස් පැවිදි පිරිකර නේද? සිවුරු තියෙනවා නමුත් අඳුන් දිවි සමකුත් තියෙනවා හැරමිටියක් තියෙනවා පැංකෙන්ඩියක් තියෙනවා. ඔක තමයි ඉස්සර තිබිලා තියෙන්නේ. ඒකට තවස් තවස් පිරිකර කි. අපේ පිරිකර නෙවෙයි වෙනස් ටික පාත්‍රයකුත් තියෙනවා. ඉතින් අර වෙනද ඊ ආපු තාපසතුමා එනකන් හිටියා. තාපසතුමාද අර වෙලාවෙම දවල් දාන වෙලාවට අහසින් ඇවිල්ලා නගරේ බිනුසිඟා වඩමින් ගෙදරට ආවා. ඉතින් ඔව් මනාව පිළිවෙල වී ස්වාමීන් නිමා විසින් කුමක් කළ යුද්ද ඇහුවා. මහාන වෙන්න මොකද කරන්න දන්නේ නැනේ. තවස මොකද කරේ? ඔව්ව නගරෙන් බැහැරට එක්කගෙන ගිහිල්ලා අතින් අල්ලාගෙන තමාගේ අනුභවයෙන් එරිදි බලයෙන් දැන් අරයට යන්න බෑනේ අහසින් අතින් අල්ලගෙන තාපසතුමාගේ එරිදි බලයෙන් සීදා නදී තෙරට අරගෙන ගියා. අහසින් ගියා දෙන්නම්. ඉතල පැවිදි කරා. පැවිදි කරගෙන දැන්ඳුන් ටික පිරිකර ටික අඳලා අඳුන් දිවි සම අඳලා එහෙම තමයි පැවිදි කරන්නේ කට්ටිය. අමුද දෙයක් නැහැ. කොණ්ඩේ කපන්නේ නැහැ. කොණ්ඩේ ඇවුලයි කපන්නේ නැහැ තාපසවරු. මොකද කපන්නේ නැති කපන්න ගියොත් කරගන්න විදියක් නැහැ. කැලේ නින්නේ. අද මේක ආසාවට වවන නෙවෙයි. අර කරන්න දෙයක් නැති කමට කොණ්ඩෙත් වැවෙනවා. රැවුලත් වැවෙනවා. ඉතින් ගැට ගහගෙන ඉන්නවා. ඒ විදිහට පඩම්මගෙන ගියා නැත්නම් එක්කගෙන ගියා. ඊට පස්සේ පැවිදි කරලා ඉවරලා භාවනා කමටහන් කියලා දුන්නා. කසින භාවනාව. ඕකෙන් තමයි අවිඤ්ඤා ලැබෙන්නේ. මොන භාවනාවද? කසින භාවනාව. අවිඤ්ඤා ලබන්න කවුරු හරි ඕනනම් එයාට තියෙන දස කසිනයක් ඒක වැඩුවට පස්සේ ලබන්න පුළුවන්. ඒතර ඒක පරිකරම කරන හැටි කියන්නේ කසින මණ්ඩලයේ දිහා බලන් ඉන්න ආයි ඇස් පියා ගන්නවා. ඔහොම කරලා අර මණ්ඩලයේ තියෙන පාට තමන් ඇහැට ගන්නවා. හිතට ගන්නවා. එහෙම කරනකොට මෙයාට ලැබුණ මොනවද? පංච අභිඥා ලැබුණා. දැන් ලැබුණට පස්සේ මෙයා කල්පනා කරා මම රජතුමාට පොරොන්දුවක් වුණා පැවිදි වෙලා දකින්නේ නැහැ කියලා. එහෙනම් මම ඒක ඉෂ්ට කරන්න ඕනේ කියලා තවසන්ට වැඳලා අවසරගෙන ඉරිදි බලෙන් අහසින් ආය බරණැසටම වැඩියා. කොහෙටද වැඩි රජ මැදුරටම වැඩම කරලා තියෙනවා. රජතුමා තාපසයන් අහස දැකලා ඇඳෙනගෙන රජ මැදුරට කැඳවාගෙන ගොස් සත්කාරකට ස්වාමීනි කොහි වසන්නේ දෙවිමසී මහරජ උතුරු හිමාල පෙදෙසේ සීදා ගන්තෙර රුවන් පර්වත අතර වසමි කීය. එහි තනියම වසන්නේද නැතහොත් වෙනත් අවසන් වෙද්ද ඇසූහ. මහරජ කුමක් කියන්නේද? එහි අභිඥා සමාපත්ති ලාභී ඉසිවරුම දස දහසක් වාසය කරති කිව්වා. රජු එම ඉසිවරුන් පිළිබඳ ගුණ කතා වස්සා ඒ සියලු දෙනාටම දන් දීමේ අදහස ඇති විය. දස දහසටම දන් දෙන්න ඕන කියලා මේ රජතුමාට හිතුණා. ඉක්බිති ඔහු ස්වාමීනි ඒ ඉෂිවරුන්ට දන් දීමේ අදහස මට ඇති විය. ඒ සඳහා කුමක් කළ යුතුදයි විමසීය. මහරජා ඒ ඉෂිවරු දිවෙන් විඳින රසයේ නොයලු නොය. මෙහි කැඳවා ගැනීම අපහසුයි. ඒ කියන්නේ ගෙන්නලා දෙන්න බෑ.
කෑම නිසා එන්නේ නැහැ ඇත්ත දුර. එනම් මොකද්ද කරන්නේ? ස්වාමීන් ඔබගේ මග පෙන්වීමෙන් ඒ ශිවර ඇසුරු කරන්නට සිතමි. ඒට මග පෙන්වූ මැනවි අයද සිටියා. එසේනම් මහරජා මේ ශිවරණ දන් දෙන කැමති නම් සීදා ගන්තර වෙසමින් ඔවුන්ට දන් දෙවයි තවසා කිව්වා. දෙන්න ඕන නැහැ හිට යංගුවා. ඒතර දැන් සේනාව අරගෙන උපකරණ අරගෙන යන්න ඕන කට්ටිය. ඒක තමයි හොඳම ක්‍රමය නේද? දැන් මෙහෙට උනත් අපියෝ ගෙදරට වඩම්මනට වඩා වාසි පින් වැඩි කට්ටියයි මෙහෙට වාහන වලින් බඩු ගෙනල්ලා මෙතන හදලා දෙනකොට නේ. උණුවෙන් දෙන්නත් පුළුවන්. එතන ඉදහස වළඳන්න අපේ තැනනේ. ඒ වගේ තමයි ඉෂිවරුන් විවේකයට බාධා වෙන්නේ අපි එතෙන්ට ගියා. ඒසර රජතුමාට කිව්වා ක්‍රමයක් ඔබතුමා එහෙට යන් ගිහිල්ලා එහෙදි දන් දෙමු. ඉතින් ඒ නිසා ඒ විදියට කතා කරලා අදහස කිව්වා. ස්වාමීන් ඔබගේ මග පෙන්වීම අපි ඒ කටයුතු කරනවායි කියලා දැන් අර විදියට එන්න කියලා කිව්වට පස්සේ තව තවපස්තුමා මුලින් යවලා රජතුමා සේනාව පිරිවරාගෙන අර කියව පාර දිගේ රාජ සීමාව දක්වාම ගමන් කළා. හිමාලයේ තමයි අවසාන තියෙන රාජ්‍ය බරණස රාජ්‍යය. ඉක්බි තපස්වරු තමන්ගේ ආනුභාවයෙන් සිවරංග සෙනඟ සමග රජ සීදා නදී තීරේ වැමුණා. ඒ කියන්නේ එකපාරටම තමන්ගේ ඉරිදි බලයෙන් අයි කොහොම ගියාද කියලා අහන්න එපා. ඉරිදි බලෙන් කියන්නේ එකපාරට මතු වෙනවා. හිටපු තැනින් අතුරුදහන් වෙනවා මතු කරන්න පුළුවන්. ඒක තමයි ඉරිදි බලය. මේක පුදුමයි. පමුණුවා ගත්තා. ඉතින් කඳවුරු බැඳගෙන මෙතන දානි හදන දැන් ගංයුරේ අර ඉෂිවර මොකද කරන්නේ දානේ වෙලාවට අහසින් ඇවිල්ලා දානි පිළි අරගෙන වළඳලා වඩිනවා. විසන තැනට ගොස් පසු දින එහි පැමිණි රජතුමා තවස ආහාර ආදී සතප්පවා ස්වාමීනි හෙට දින දස දහසක් ඉෂිවර සමග වඩින්නයිල මුල්ම දවසේ කිව්වා. ඉතින් අර විදියටම තාපස්තුමා පිළි අරගෙන අර සියලුම තාපසවරුත් එක්ක එතෙන්ට වැඩියා. කොහෙටද රජතුමා දන් දෙන තැනට. බරණස් රජු උඹලාට දන් දෙමි තවසා සීදා ගන්තර සිටින්නේ අවුත් සීදා ගන්තර සිටින්නේ ඔහුට අනුකම්පා කොට කඳවුරට ගොස් භික්ෂා පිළිගනු මැනවයි අර තවස්සරුන් ඔක්කොටම මතක් කළා අර තාපසතුමා කවුද ඒ තාපසතුමා පුරෝහිත වෙලා හිටපු කෙනා ඒ ඊශිවරුද හොඳයි කියලා පිළි අරගෙන පිණ්ඩපාත වෙලාවේ අහසින් ගොස් කඳවුර අසල බැස සිටියා රජතුමා පෙරගමන් කර කඳවුර වේද වැඩමවාගෙන අවුත් පැනව අසුන්නි හිඳුවා ඉෂිවරුන්ට ප්‍රණීත ආහාර පාන ආදී සංග්‍රහ කළේ ඉෂිවරුන්ගේ සංවර සීලය පැහැදුණු රජතුමා දෙවැනි දිනේදී එසේම ආරාධනා කළා. ඒ ආකාරයෙන් දසදහසක් තවුසන්ට අවුරුදු දසදහසක් දන් දුන්නා. එක දවසක් දෙකක් නෙවෙයි. ඒ දසදහසක් තවුසන්ට අවුරුදුම දසදහසක්. අර පැහැදිච්ච පවණ පේනවනේ අවුරුදු දසදහසක් දන් දුන්නා. එසේ දන් දෙන කල්ලි එම ප්‍රදේශයේ නගරයක් කොට ධාන්‍ය ගොවිතෙන් වගාවකුත් කළා ඒ පැත්තේ. දැන් මේ ඉන්න ගමන් නිකන් ඉන්න බෑ. දන් දෙන්න ධාන්‍ය අවශ්‍යයිනේ. කුමරු ගවිතුණු කළා. මහරජා එදා ඒ රජ වෙන කෙනෙක් නෙවෙයි කවුද? මේ කතා කරන සක්දෙව් සක්දෙව් රජතුමා. එහෙම කියලා අර කියන විස්තරය කියලා දුන්නා. මොකද්ද? දන් දීපු මම සක්දෙව් රජ වුණා. අර මගේ දාන පිළිගත් ඉෂිවර ඔක්කොම කොහෙද ගියේ? බ්‍රහ්මලෝකේ. එහෙනම් ඒ කාරණෙන් පිළිගන්න ගුවා. महाराज दाने वड़ा ब्रह्मचर्याव महात्पलाय मे देख महापुरुष मिसिंग अगे मैं दाने निंदाक रे दाने तोण दाने दाने तो सीलटे अंद बैण दाने दिंड सीले रखिन्न दाने वड़ा सीले महात्पलाय हरिवे दीर्थमयन सक्दे रुम प्रश्न विसंधुवा सुजंपति नम सक्दे रजते मे मेसे किया वेदेह रजुट अनुशासना को देवलोटम गिया නඩ සුදාන් සභාවේ සිටි දෙවිවරු බැලුව රක්දුර රජතුමා කොහෙද මේ ගිහින් ආවේ කලින් හිටියේ නැ එකපාරට පහල වුණා ඉතින් ඇවට පස්සේක මම මිතිලා නුවරට ගියා මොකද නිමි රජතුමාට සැකයක් ඇති වෙලා එතුමගේ සැකේ දුරු කරලා ඉන්නේ නැ මම මේ ගියේ කියලා දෙවියොන්ට කිව්වා මෙහි පැමිණි පින්වත් දේවතාවනි දාන සීලාදී පින් කරන මිනිස්සුන්ගේ උස්පහත් විපාකයේ බොහෝය මා කිව් දෙ අසත්වා යතායන් නිමිරාජා පඬිතෝ කුසලත්තිකෝ රාජසබ්බේ විදේහාණං අදාදානං අරින්ද ඒ නිමිරාජ පඬිතයි පඬිත කියන්නේ බොහොම බුද්ධිමත් කියන එක අපි කියන පඬිත නෙවෙයි බුද්ධිමත් කියන එකට තමයි පඬිත කියලා කියන්නේ ප්‍රඥාවන්ත කෙනෙක් යම්සේ කුසල් කැමැත්තේ සතුරන් ඉක්මවන සියලු විදේශ රටවැසියන්ට රජ වූ හෙතෙම දන් දුන්නේය එහි ඉමං යන ධාර්මික වූ කල්යාණ ධර්මයේ පිහිටි මා විසින් සඳහන් කළ මිනිසුන්ගේ සීලයෙන් උසස් බවත් දාණයෙන් පහත් බවත් බොහෝ සෙයින් කියන වර්ණනාව අසන්න මනාව සිත්ති දරා ගන්න යන අර්ථයයි
යතා අයන් යන ඒ නිමි රජ ඊත අනුව නැත්තේ එසේ දන් දෙන්නා වූ නිමි රජ හට මෙබඳු සංකල්පනාවක් ඇති වුණා දානෙද සීලේද උතුම් වෙන්නේ මහත්ඵල වෙන්නේ මේ ඒ සක්දේව රජ අඬුවක් නුතබා රජුගේ ගුණ වර්ණනා කළේ ඒ කියන්නේ අඬුවක් කරේ නැතුව වර්ණනා කළා ඒ කියපු විස්තර ටික ඔක්කොම කිව්වා දෙවියන්ටත් ඒ අසා දෙවිවරු රජු දකින්න කැමති වුණා මොකද ඒ ඔක්කොම දෙවිවරු එහි ආවේ නිමිරජතුමාගේ අනුශාසනාව පිළිපැදලා ඒ කියන්නේ ගුරුවරයා වගේ නිමිරජතුමා මහරජ නිමිරජු තෙමේ අපේ ගුරුවරයා ඔහුගේ අවවාදයේ පිහිට වූ නිසා අපි මේ දිව්‍ය සම්පත ලැබුවෙමු අපව දැකීමට කැමැත්තෙමි කියෝ සක්රජ සම කතා කොට මහරජ අපට ඔහු දක්වාලුණු මැනවයි කීවා අපට පෙන්වන්නකෝ ඒ රජතුමා ගෙනල්ලා සක්දෙවඳු හොඳයි කියලා පිළි අරගෙන මාතලි දිවපුතු කවුද මාතලි කියන්නේ දෙව්ලොව සක්දේ රජතුමාගේ රියදුරා නැත්නම් ඒ රතේ පදවන කෙනානේ මාතලි යාට කිව්වා මාතලි දිව්‍ය වෛජයන්ත රතේ අරගෙන ගිහිල්ලා මිතිලානුවර වැඩ සිටින වාසය කරන නිමි රජතුමා දිව්‍ය ලෝකෙට එක්කගෙන එන්න රතේ නම් වගෙන අපිට එහෙම ලැබුණොත් යනවද ගිහිල්ලා එන්න පුළුවන් නම් යනවා නේද ආසයි නමුත් එහෙම යන්න ලැබෙන්නේ නැහැ හේතුව මේ මහා ගුණවතෙක් නිසාම තමයි මේ අවස්ථාව ලැබුණේ. ඔහු යහපතයි පිළිගෙන රතේ සකසාගෙන නැගී සිටියේ. එය සක්දේවදු හා කතා කිරීමටද මාතලි දේවපුතුට සක්දේවදු විසින් ඇනවීමට රතේ සකසා ගැනීමටද මිනිස් දින වලින් මාසයක් ගියා. මාසයක් ගියා. සාමාන්‍ය දිව්‍ය ලෝකේ තප්පර ගණන් තමයි අපි මාසයක් කියන්නේ. දැන් විනාඩි 3ක් කියලා කියනවා. මාස 3ක් විනාඩි 9යි. එතකොට මාස 3ක් විනාඩි 9යි කියන්නේ මාසයක් කියන්නේ විනාඩි 3ක් ගිහින් තියෙනවා. එතකොට විනාඩි 3ක් මොනාය කරලා තියෙන්නේ? ගුණ කිව්වා නිමිරයිතුමාගේ. ඒ ආරාධනා කරා වඩම්මන් එන්න. රතේ පිළියෙල කරා ගියා. ඒ ඔක්කොම ටික වෙන්න ගිහින් තියෙන හරියටම මාසයක් අපේ ආයුෂයෙන් මාසයක්. එහෙ බලාවෙන් විනාඩි 3යි. නිමිරයිතුමා දෙක් පුන්පහෝ දිනක ඇමතිවරු සමග උපෝසත සීලය පිහිටා මතුමහල් තලයේ සීලය පත්තේ උඩුමහන් තලයේ සීලය මෙනෙහි කරමින් හිටියා. ප්‍රත්‍වේක්ෂා කරනවා කියන්නේ සිල්පද ටික මෙනෙහි කරනවා. අටක් සමාදන් වෙනවානේ. අපි ගන්න අටම තමයි ඒ කාලේ තරම් තියෙන්නේ. ඒකට කියන උපෝසත අෂ්ටාංග සීලය කියලා. එම වේලේ පෙරදිගින් නැගීගෙන පුන් සඳ මඩලසේ දිව්‍ය රතේ පේන්න ගත්ත. නැගෙන දිසාවෙන් හඳ පායලා තියෙන පැත්තෙන් හඳත් එක්ක මොන්නේන රතයක්. හඳ පලන් ආවගේ තමයි පේන්නේ. දැන් අපිට මේ කාලේව පුදුමයි. නමුත් ඉස්සර මිනිසුන්ව ගාණක් නැහැ. මොකද ඒ කට්ටියට ඕවා තියෙන පේන. හරියට මිනිස්සු ආවිෂයෙන් වැඩිනේ. දැන් අපිට හරි පුදුමයි මේක. දෙවියෙක් එන්න ඕනේ ආරෝඩලා නැටුවත් අපිට හරි වටිනවනේ දැන්. කවුරු හරි ගෑනු කෙනෙක් නේද? කොණ්ඩේ වනාගෙන නැටුව ගම අපි හිතනවා මේ දෙවියෙක් ඇවිල්ලා කියලා. දෙවියෙන්නේ බලනකොට අමනුස්සෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දෙවිවරු එන්නේ ඇයි වට දෙවිවරු ඔය වගේ උතා උතුම් ජීවිත ගත කරන. එයාලට මේ සාස්ත්‍රීය සල්ලි හොයන්න අවශ්‍යතාවය නැහැ. දෙවිවරු ඕන්න එනවා ගුණධර්ම පුරපු කෙනා. කවුද? නිමිරයිතුමා. එතුමා සිල්වන්තයි ගුණවන්තයි දානේ ඇලුන කෙනෙක්. අර සියලු දෙවියන්ගේ ගුරුවරයා. ඒ කාලේ ගුරුවරයා ඔක්කොම ගියා කියන්නේ දිව්‍ය ලෝකෙටනේ. කලින් අපි කිව්වනේ. අපා ඉස්සන දිව්‍ය ලෝකෙ පිරෙනවා. ඉතින් අර පුන්සඳ මණ්ඩල වගේ දිව්‍ය රතේ පේන්න වුණා. සවස ආහාර කිස නිමවා ගෙපිල් වලට වී අල්ලාහ් සල්ලාපේදී සිට මිනිස්සු අද සඳ මණ්ඩලු දෙකක් නැගෙන්නේ කියයි. හඳවල් දෙකක් නැගෙනවා වගේ අද. හඳක් වගේ නේ පේන්නේ අරකට. මෙසේ ඔහු සල්ලාපේදී සිටින විට රතේ පැහැදිලිවම පේනෙන්නට වුණා. අර එළියත් එක තමයි එළිය වැඩිනේ. එළියෙන් හිතුවේ හඳක් වගේ කියලා. තවලන් එනකොට පේනවා දිව්‍ය රතයක්. මේක කරත්තයක්. අස්සයන් දහසක් යදු රතයක්. ඒක නෝ වයිජයන්ත රතේ කියලා. දැනුත් තියෙනවා. දැන් සක්දිරයතුමාට මේකක් තියෙනවා. ඔය තමයි නිල රතේ. සක්දිරයතුමාගේ නිල රතේ. රියදුරුගේ නම තමයි මාතලි. මාතලිගේ පුතා සිකණ්ඩි. සිකණ්ඩිගේ නෝන සූර්ය වච්චස අහලා තියෙනවනේ. දීගනිකය තියෙන කතා. දැන් අපි දන්නේ කොහොමද මේක කියපු නිසානේ. නැත්තම් දන්නේ නැහැ. නංගන් දන්නේ නැහැ නේද? ඊතර මේ නම් වශයෙන් කියනවා. ඊතර මෙතන මාතලි රියදුර වයිජයන්ත රතේන් රජතුමා බලන්න නැත්තම් එකගෙන යන්නේනවා. අසුන් දහසක් වෙලා තියෙනවා. මාතලි රියදුර වයිජයන්ත රතයත් පැහැදිලිව පිටින් මාතලිවත් පේනවා. අසුන් දහසක් පේනවා. දැන් ලං වෙන රතයත් පැහැදිලිවම පේනවා. කවුරු සඳහා මේ දිව්‍ය යානා පැමිණේ දැයි සිතුවා. වෙන කවුරුකට වන්නව අපගේ රජු දැහැමිය. ඔව් වෙත සක්‍රියා විසින් වයිජයන්ත රතේ මිනිස්සු එකක් දාන. අන බලන්න. එයාලට තේරුණා මේ කාට වන්නේ? අපේ රජතුමාටමයි ওই රතේ. ඒ වන්නේ. ඔහු වෙත සක්‍රියා විසින් වයිජයන්ත රතේ වෙන ලදයි සිතුවා. අපගේ රජතුමා ඊටම සුදුස්සෙයයි තුටුපහඩු සිත් ඇතුව මේ ගාථා කිව්වා.
අබ්බූතවත ලෝකස්මින් උපපච්චී ලෝමහංසනෝ දිබ්බෝ රතා පාතුරහු වේදේහස යසස්සිනෝ. මේ ලෝ පුදුම සහගතේ ලොමුදාගන්නා වූ දෙයක් පහළ විය. යසීසුරු ඇති වේදේහ රජුට දිව්‍ය රතයක් පහළ විය. එහෙම කිව්වා. හරිනේ. ඒ අබ්බූත යනු පෙර නොවිරු බවයි. ආශ්චර්යය කියලා කියන්නේ අසුරු ගහන්න ඕන කියන එකනේ. විශ්මයයි පුදුමයි ලෝකෙ. මෙසේ මහජනයා කතා කර සිටියදීම මාතලී පවනට බඳු වේගයෙන් අවුත් රිය නවතා. නවත්තා කියන්නේ බේක් ගහලා නවත්තනවා නේ සාමාන්‍ය. පවනට බඳු වේගයෙන් හයියෙන් එනවා. හුලං වගේ. සීමදුරු කවුළු එලිපත් උඩ තමයි රතේ නැවැත්තුවේ. පසුභාගයට හරවා රතේ පසුභාගයේ අර කවුළුව පැත්තට හරවල එතන නගින්න ඕනනේ. ඒ නිසා හැරෙව්වා. රතේර නගීමේ සංඥාව කොට මෙහෙම නගින්නේ කිව්වා අතුරට. ඊට පස්සේ ඒ බව දැක්වීමට සාස්ෘණ වහන්සේ මෙසේ පදාලා. මහත් එරදී ඇති දිව්‍ය රතාචාර්ය වූ මාතලි දේවපුත්තෙමේ මියුළු නුවර නැත්නම් මිතිලා නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජුට රතේර නැගීමට ආරාධනා කළා. ආරාධනා කළා. එහි මං රත මාරුහිය රාජසෙට්ට දිසම්පති දේවා දස්සන කාමාතේ තාවතින්සා සයින්දිකා සරමාණාහිතේ දේවා සුදම්මායන් සමච්චරේ. දිසාවන්ට අධිපති රජතුමනි. රජතුමා අධිපති දිසාවට නැත්නම් පොළොවට. ඒකයි දිසාවන්ට අධිපති කියන්නේ. දෙවියෝ නම් දෙව්ලොවට අධිපති. දෙව්ලොවටනේ චාතුර්මහරාජිකයයි. තව දිසාවට අධිපති කියනවා. දෙදූලොවට අධිපති සක්දේව රජතුමා. සක්දේව රජතුමා සහිත තව දිසා දෙවියෝ ඔබ වහන්සේ දකිනු කැමැත්තෙන් ඉන්නයි කිව්වා. ඒ දෙවර ඔබ ඔබ සිහි කරමින් සුධර්මා දිව්‍ය සභාවේ රැස් වී සිටි මාතලි දේවපුත් දැන්නුවා. රජතෙමේද නොදුටු විරු දෙව්ලොවට දකිමි. මාතලි දේවපුත් මට මා සංග්‍රහයක් කරන්න යන්නේ යයි සිතා අන්තපුර වැසියෝද මහජනයා දමතා මම නොපමා වෙමි. මම ඉක්මනට එනවා. දැන් කාටේ කිය නගර වැසියන්ටත් අන්තපුර විසෝවරුන්ට පිරිසට අන්තපුර ගෝම විසෝවරුතර නෙවෙයි සේවකයෝ පවා ඉන්නවා කිය. ඇතුළු නුවර කියන එක අන්තපුර කියන්නේ. රජමාලිගේ ඇතුළේ පිරිසට තමයි අන්තපුර. ඒ සේවකයොත් ඉන්න සෙබළුත් ඉන්න ඔක්කොටම තමයි අන්තපුරේ කියන්නේ. උඹලා ප්‍රමාණ වී දානාදී පින්කම් වල යදේ මං එනොයික් මන්න උඹලා එතකන් දානාදී පින්කම් වල යදේ. දැන් ගුරුවරයෙක් වැඩි හිටියෙක් ගමනක් යනවා වගේ මම ගිහින් එනකම් හොඳට භාවනා කරා ඉන්න කියලා කියනවා. නිකන් අර අයිස් ගන්න නැතුව නේද ඔය පුදුප කතා කරන්න නැතුව ඒ වගේ තමයි කියන්නේ. මෙතන එච්චර අමාරු නෑ මේ මිනිස්සු කොමත් පින්කම් වල ඇලිච්ච කට්ටියනේ. ඒ නිසා කිව්වා ඔබ නොපමාව දානාදී පින්කම් කරන්න කියලා රත්තර නැග්ගා. ඉතින් මෙහෙම කියනවා ඉක්බිති මීරණුවර වාසස්ථාන කොට ඇති වේදේ රජතුමා ඉක්මණින් හුනස් නැගිට දෙව්ව රතේ නැග්ගා. ඉතින් ආයි බලන්න දෙයක් නැහැ. දිව්‍ය රතයක් ආවම කොච්චර මේ අමාරු ටුවර් එකද මේ ලැබෙන්නේ යන්නේ. ටිකට් වලට වච්චන්න බෑ නේද? කොයි රටට ගියාද? දිව්‍ය ලෝකෙ යන්න බෑනේ. ගිහින් එන්න බලන්න. ඉතින් ඒ අවස්ථාව එතුමා ඉතා ඉක්මණින් ලබා ගත්තා. ලබාගෙන රතේ නැගුණා. දෙව්රියර නැගී නිමි රජුට මාතලේ දෙවපුත් මෙසේ කීවා. දිසාවන් අධිපති රජතුමනි යම් මගකින් ගොස් පින්කල සත්‍යයන් දැකිය හැකිද? යම් මගකින් ගොස් පව්කල සත්‍යයන් දැකිය හැකිද? ඒ දෙමගින් කවර මගකින් ඔබ ගෙන යන්නේද? ඇව්වා උඩින් යන්නද යටින් යන්නද? අපාය පැත්තෙන් යමුද? ඒක තමයි අහලා තියෙන්නේ. ඒ බප්පා පමුකෝ තියන උතුම් බවයි. තමා හාත්පසේ ජනයාට ඉදිරියෙන් අසුන් ගත්තේ යන. යේනවා තියන යම් මගකින් ගොස් යම් තැනකට පව්කල වුන් වසන්නේ දේ ස්ථාන දැකීමට හැකිවන්නේ යන. යම්මාකින් ගොස් පින්කල උන්ල වෙසෙන වාසස්ථාන දැකීමට හැකි වන්නේ එවැනි පාරකුත් තියෙනවා. මේ බව සක්දිව රජුගේ අනුදැනීමක් නොවුණත් තමන්ගේ විශේෂභාවය දැක්කින් පිණිස කිව්වා. දැන් රජතුමා එහෙම කිව්වේ නෑ සක්දිව රජතුමා. ඒ අපාය ගිහිල්ලා එන්න හරෙන්නේ. මෙතුමා තියහන ඔබතුමා කැමති අපායට ගිහිල්ලා කෙලි ඊට පස්සේ දිව්‍ය ලෝකේ යන බලන්න යනවද? නැත්නම් කෙලින්ම දිව්‍ය ලෝකෙම බලන්න යනවද? ඉතින් මම එදත් කිව්වා මොකද්ද කියලා තිබුණේ වෙලා. මාතලේ දිව්‍ය පුත්‍රය ඔව් යම් තැනක පින් කළා එවසේද්ද එතනට අපි කොහොමද යනවා? අපි පින්නේ කලේ. හැබැයි අපිට යන්න වෙන්නේ නැති තැන තමයි අපාය. අපි එහෙනම් මුලින් අපාය බලලා එමු. එබ්බිති මාතලි දේවපුත් එකවර දෙතනම් පෙන්වීම නොහැකිය. අසා බලමින් නැවතද මෙසේ ඇසුවා. අර දෙතැන් දෙකටම එකපාර යන්න බෑනේ. ඉස්සෙල්ලා කොහෙටද යන්න කියලා හැමෝම කිව්වා. ඉතින් අර වගේ කිව්වා කොහෙටද යන්න ඕන? අපාය බලා පසුව දිව්‍ය ලෝකේ බලා යමු කියලා. පව්කම් කළවුන් වෙසෙන නිරේද දරුණු පව් කළවුන් වෙසෙන තැන්ද දුස්සීලයන් අකුසල් විපාකයෙන් වෙසෙන තැන්ද ඇතොත් ඒ නරකයේ පළමුවෙන් දක්වුණු කැමැත්තේ මෙහෙම කිව්වා. දස්සසි මාතලි රඤ්ඤෝ දුක්ඛං වේතරණි නදීං
කුතන්තින් බාර සංයුත්තං තත්තං අග්ගි සිකූපමන්ති ඒ කියන්නේ වේතරණි නදිය ගිනි කඳන් ඕවා තිරලා තියෙන අන්න අර මහා නිරේට මාව එකගෙන යන්නකෝ ගියාට පිච්චෙන්නේ නැහැ හොඳේ දැන් මේ යන කට්ටිය පිච්චෙන්නේ නැහැ ඒවා පිච්චෙන්නේ කර්මය කරපු කෙනා විතරයි උඩින් බලන් එන්න පුළුවන් දැන් 이르දි බල තියෙනවනම් ගිහින් බලල එන්න පුළුවන් පිච්චෙන්නේ නැහැ පිච්චෙන්නේ හේතු වෙච්ච කර්මය කරපු කෙනා විතරයි ඒ තැන්වල පිච්චෙන්නේ එක්කෙනාගේ ඇඟේ එක්කෙනා හැප්පෙන්නේ නැහැ बाधा करना निरे हर ये मना वोट अदट ऐति तब दवासा कभी गा मंडी मंड की नोट में वेसनी सा कट्टी मार तोरगा ताम अपाय गेतने अपाय बाल तम इट पास दवासे इलाट अब हता करना दिव्य लोग विस्तरी तीन मेतन ऐना हूं ये निशा अब तेरना मेतन विशेष अनुभव या मे निमी रही तो मार्ल पीना बहुत दिन लिना वस्तावा नोमिले दिव्य लोक निरे सचार्यमें लभलती मुनल तीन दिग वायु जयंती रात सकदरहित नीलरातीत नीना को गुणधरम पुराब एक्कीन गुणेटमें गरुकले थिंग ए अणु आप सीकर बोस्तान अन्वास्तव मे गमन गीयती नीना मे विस्तरे इतरुटिगा तपी इतर दवास्त्री बलम शक्ति बमनी श्रवणीय करगान ये कपी सीकर दान शीलादि पिंक बल इम्मा ससर गमन सपलबेन्नी इन सवनी पिंकमी यदि मीन शीले पुरमी समाधि वडमीन मे लभिचास्तावे मे वनसेन सुन कपटी लभिलतीन मे दिगोल्लुटमे वस्ता प्रयोजन विवेक कुटी लभिलतीन अवश्य दानादि पहासुकांटिक तीयन विधि आरगेन अलभागेन पहासुका मे बड़पेल कनवनवे अभी जीवत्म काल अनुभव करला हित सूपत्नी मे अवस्था मे स्वामी नाट भिक्षुनिन्वासरट उपासक उपासिक लभिला तीन इन सा पिंक अंबल वटना मे वनी जातकतावली अभी तेनगण तेनगन सुगतीट निवनटे अदिष्ठान उदयम तला मे जीवित सोवान्वीमत अभी अदिष्ठाने पुलवांग विना पुलवां बरी विना अपते अन्े मिथिंद बरी उनो दिव्य लोक हरी बदला हिरी हरी मार्ग फलाबोधक बरी उनो लोतुरा बुधुकने पहालन काले अभी इपदनो तपेट गातावा काल हरी सोवान्न पुलवांक ऐना वीर अतारे बाश्य तमाम पुलवांतर भावना कट्यूत लेदेन हित दिहा बलांड अवबोधि सिंगीन पुलवांतर तमाम दिश बला उदित मतकल सति पट्टा नेतन तमाम दिश अच्छावा काय बला अज्जत् बलतम पसे बहिदावा किला मुलिन तमा गिजे पटा देवत हुंदर बला मगे क्याल कौमत्ती मगे कौमत्ती इट पसे बला पुलवां अनीत मेमाई कियलाकतम अपे उमय अपे गुदुरुभिम सति पट्टाने सिह्य पवत्वागम यसे पवत्वागणमी अदत् उदयसन पटम मे दक्वा बुद्ध वंदना भावनादि वशे रसगर सीलुपिन अपसिरुद नाटुतुम निवान सोपिन सवेवा किला प्रार्थना करमी सक्दे रहितो मैतुरु सिरुदेवी अंट पिंगन मोदां करमु आकाशट्टा चुम्मट्टा देवानाग पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु तं सदा।